ලොවපුරා සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍රවන ශ්‍රීපාද අඩවිය කසලවලින් තොර කලාපයක් බවට පත්කිරීමේ ලස්සන දෙරණ වැඩසටහන හෙට දවසපුරා පැවැත්වෙනවා. මනුස්සත් දෙරණ සංවිධාන කරන මෙම සත්කාරයට ඔබටත් එක්විය හැකි. ශ්‍රීපාදස්ථානයේ පරිසර සංරක්ෂණය අරමුණු කරගනිමින් පැවැත්වෙන ලස්සන දෙරණ වැඩසටහන හෙට උදැසන හතේ සිට ශ්‍රීපාද මළුවෙන් ආරම්භ කරනවා. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ පුණ්‍ය භූමිය අපිරිසුදු කරත් හෙට දවසේදී ඇංකර් සමග එකතු වෙලා මනුසත් දෙරණ කණ්ඩායම මේ පුණ්‍ය භූමිය සුද්ධ පවිත්‍ර කිරීමේ සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කරන්න නියමිතව ඉන්නවා. ඉතින් මේ වැඩසටහනට අපිත් එක්ක එකතු වෙන පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන, පරිසර සංවිධාන, රාජ්‍ය ආයතන වගේම පින් කැමති බොහෝ පිරිසක් අද දවසේදී ශ්‍රීපාදස්ථානයට පැමිණියා මේ වැඩසටහනට සහභාගී වෙන්න. යුද හමුදාව, පොලිසිය ඇතුළු ආයතන කිහිපයක්ම ඊට දායකත්වයේ සපයනු ලබනවා. ශ්‍රීපාද මළුවෙන් ආරම්භ කරන ලස්සන දෙරණ වැඩසටහන ශ්‍රීපාදස්ථානයට පිවිසෙන කුරුවිට එරත් රත්නපුර සහ හැඩන් මාර්ග පිරිසුදු කරමින් පහළ පෙදෙස්වලට පැමිණීමට නියමිතයි. මෙලෙස එක්රස් කරන කසල මළු පහළට රැගෙනීම සඳහා බැතිමතුන්ටත් අවස්ථාව උදා වන අතර ඒ සඳහා එක්වන ලෙසට මනුසත් දෙරණ අප ඔබට ආරාධනා කරනවා. මීට සමගාමීව ශ්‍රීපාදස්ථානයේ ඓතිහාසික සහ පාරිසරික වටිනාකම පිළිබඳව සාකච්ඡා කරන විශේෂ වැඩසටහනක් හෙට උදැසන 10:30 සිට අද දෙරණ 24 නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වීමට නියමිතයි. පරිසර හිතකාමී ඔබ සැමටත් ආරාධනා. තවත් වත් කිහිපයක් දැන්. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ ඇල්ලපොළ ප්‍රදේශයේ දෙස දූරිය අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් 35 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම රියනතුර සිදුවන අවස්ථාවේම මාර්ගයේ ගමන් ගත් විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් අනතුරට ලක්ව පුද්ගලයා පරීක්ෂාවට ලක් කළ අතර අනතුරුව ඔහු මියගොස් ඇති බැවින් මෘත ශරීරය බලංගොඩ රෝහලට රැගෙන ගියා. නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදී ඊයේ සවාගෙනුණු විශාලතම මත්කුඩුතෝගේ සමගත් තරංගුවට ගත් ඉරාන ජාතිකයන් 28 දෙනා අද දින පොලිස් මන්ත්‍රා විනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබුණු 11 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කළා. මෙඩිකෙයා 2020 වෛද්‍ය සහ අධ්‍යාපනික ප්‍රදර්ශනය අද ආරම්භ වුණා. මෙම ප්‍රදර්ශනයේ මේ මාස 6, 7 සහ 8 යන තෙදින පුරා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ක්‍රීඩාපුවත් මේ විරාමෙන් අනතුරුව. ක්‍රීඩාපුවත් ගෙනෙන්නේ තාලුක මුණසිංහ. ඔකලිදෝ. සංචාරක බටහිර ඉන්දිය කොදෝ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 20-20 තරගාවලියේ අවසන් තරගයේ මේ වන විට පල්ලිකලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට මොහොතකට පෙර පන්දු වාර 7ක් අවසානයේ කඩුලු 3ක් දැවි ලකුණු 52ක් රැස් කරගෙන සිටියා. මේ අතර බිග් මැච් ශිව විශේෂංගයේ තොරතුරු ගෙනෙන්නේ මර්ධන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලය අතර අද ආරම්භ වූ 86 වන ශාන්තුවරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගයේ පිළිබඳවයි. කොළඹ පීසාර ඕවල් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ 86 වන ශාන්තුවරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගයේ කාසී වාසිදුරු ශාන්ත ජෝසප් විද්‍යාලයේ කණ්ඩායම පළමුව පන්දුර පහර දීම සඳහා ශාන්ත පීතර විද්‍යාලයට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිස ශාන්ත පීතර විද්‍යාලයේ සිය පළවෙනිම සඳහා සිරු දිනක් දැවි ලකුණු 224ක් රැස් කළ අතර පීතර විද්‍යාලය වෙනුවෙන් ලහිරු චේතක ලකුණු 64ක් රැස් කර ගැනීමට සමත් වුණා. විශිෂ්ට පන්දුවීමක නිරත වූ අශ්වින් ඩැනියල් ලකුණු 70කට කඩුලු 4ක් සහ දොනිත් වෙල්ලාලගේ ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්තා. රුසිය පළමිනි මැරබූ ශාන්ත ජෝසප් විද්‍යාලයේ කණ්ඩායම අද දිනේ සඳහා තරගේ නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 191ක් රැස් කරගෙන සිටි අතර එහිදී දිනෙත් ජයකොඩි නොදවී ලකුණු 100ක් සහ සදේෂ් ජයවර්ධන නොදවී ලකුණු 50ක් රැස් කරගෙන සිටියා. මේ අතර යාපනයේ මධ්‍ය විද්‍යාලයේ සහ ශාන්ත ජෝන්ස් විද්‍යාලය අතර 114 වන උතුරු සටන මහා ක්‍රිකට් තරගයේ දෙවන දිනේ අදයි. තරගයේ පළමුව පන්දුර පහර දුන් යාපනයේ මධ්‍ය විද්‍යාලයේ සිය පළවෙනිම සඳහා සිළු දෙනා දැවි ලකුණු 150ක් රැස් කළ අතර ශාන්ත ජෝන්ස් විද්‍යාලයේ සිය පළවෙනිමට සිළු දෙනා දැවි ලකුණු 291ක් රැස් කළා. ඒ අනුව සිය දෙවනින්ම ක්‍රීඩා කරන යාපනයේ මධ්‍ය විද්‍යාලය අද දිනේ සඳහා තරගේ නතර කරන විට කඩුලු 3ක් දැවි ලකුණු 51ක් රැස් කරගෙන සිටියා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.